ආයි ගුවන් යාළුවනේ මං අද ඔයාලට කියා දෙන්න හදන්නේ ලදරු සපට්ට ජෝඩුවක මූලික පතුරුම සකස් කරගන්න ආකාරයයි. අපි එහෙනම් පටන් ගමු. මුලින්ම අපි මෙන්න මේ කොටසේ බ්ලොක් එක කපා ගන්න විදිය බලමු. ඒ සඳහා අඟල් දෙකහමාරක් දිග අඟල් හතරක් උස කොටුවක් කපාගමු. මෙන්න මේ කොටුව මුලින්ම කපා ගන්න. ඒ කපාගත් කොටුව මෙන්න මේ ලෙස දෙකට නමා ගන්න. ඊට පස්සේ මෙන්න මේ කොනේ ඉඳලා අඟල් භාගයක් පහළට සහ මෙන්න මේ කොනේ ඉඳලා අඟල් තුන් කාලක් ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වක්‍රයක් ඇඳ ගන්න ඕනේ. අපි දැන් මේ කොටස කපලා අයින් කරමු. මම මේ කැපුවේ මෙන්න මේ කොටසේ බ්ලොක් එක. හරි. අපි දැන් ඊළඟට මෙන්න මේ කොටසේ බ්ලොක් එක කපා ගන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා අඟල් 3.5ක් දිග අඟල් 2ක් උස කොටුවක් කපාගමු. මේ කොටසත් මේ විදිහට දෙකට නමලා අඟල් තුන් කාලයක් ඇතුළට ලකුණු කරන්න. අපි ඒකත් මේ විදිහට වක්‍රය ඇඳගමු. අපි දැන් මේ කොටසත් කපලා අයින් කරගමු. මේ තමයි ඒ කොටස. මෙන්න මේ කොටස.
අපි දැන් මෙන්න මේ කොටසේ බ්ලොක් එක කපා ගන්න කොහොමද කියලා බලමු. ඒකට අඟල් 6යි 3 කාලක් දිග අඟල් කහමාරක් උස කොටුවක් කපා ගනිමු. ඉන්නවා සේකත් මේ විදිහට දෙකට නමලා අඟල් කාලක් පහළට ලකුණු කරන්න. ඒක මෙතන ඉඳන් මෙන්න මෙතනට ඇඳගෙන මෙන්න මේ කොටස අපි කපලා අයින් කරමු. හරි, දැන් අපි බ්ලොක් සියල්ලම කපාගෙන අවසානයි. සපත්තු ජෝඩුව මහනකොට මේ සඳහා අපි ගන්න ඝනකම රෙද්දකින් කොටස් දෙකක් ගන්නවා. මේකෙන් රෙදි කොටස් දෙකයි, මේකෙන් රෙදි කොටස් දෙකක් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි සපත්තුව අවසානයේදී නිර්මාණය වෙන්නේ. හොඳයි යාළුවනි, මං හිතන ඔයාලා ඔයාලට මේ මං කියා දීපු බ්ලොග් එක හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට මේ වගේම වීඩියෝ ලබා ගැනීමට අවශ්‍යයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. බයි.